ඊළඟට සඳහන් කරනවා කාරික. කාරික කියලා කියන්නේ මේ ශාර සහිත ආහාර කියලා සඳහන් කරනවා. ශාර සහිත ආහාර කියලා සඳහන් කරන්නේ බටු, පොල්, වේදළු කියලා සඳහන් කරනවා. ශාර ආහාර ආදී ආහාර පිළියෙල කරද්දී කොහොමද? ලෝනික. ලෝනික කියලා කියන්නේ ලුණු සහිත ආහාර. ඒ කියන්නේ ලුණු ටිකක් දාලා ලුණු ටිකක් ලුණු රස වැඩි කරලා හදන ආහාර ලෝනික. කැඳ, බත්, මස් ආදී දේවල් වලට ලුණු දාලා ටිකක් ලුණු රස වැඩි කරලා තිනා ලෝනික. අලෝනික ලුණු නැති කැඳ, බත්, මස් ආදී ආහාර ලුණු සහිතව මේ ආහාරයේ පිළියෙල කරලා දෙනවා. ලුණු අඩුවෙන් මේ ආහාරයේ පිළියෙල කරලා දෙනවා. ලුණු සහිත සහ ලුණු මද අවස්ථාවන් වල මේ ආහාර ගන්න කෙනාගේ ෘජිකත්වය කොහොමද කියලා තමන් දැනගෙන තියෙන්න ඕනේ. මෙන්න මේ විදිහට ඇඹුල්, තිත්ත, කටුක, මధుර, කාරික, ලෝනික, අලෝනික ආදී ආහාර පිළියෙල කරලා තම ස්වාමියාට දුන්නාම ඔහු මොන විදිහට ප්‍රතිචාරයක් දක්වන්නේද කියන කාරණාව ඔහුට හොඳට මතක තියෙන්න ඕනේ. ඊයේ දුන්නේ ඇඹුල් ආහාර, පෙරේදා දුන්නේ කටුක ආහාර, පළමුදා දුන්නේ මధుර ආහාර, ඊට කලින් දවසේ දුන්නේ ලෝනික ලුණු වැඩි ආහාර, ඊට කලින් දවසේ දුන්නේ ලුණු අඩු ආහාර. මේ දවස් ගණනාවෙන් ස්වාමියාගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබුණේ මොන විදිහේ ආහාර දුන්න දවසේද කියන කාරණාව අධ්‍යයනය කරලා අන්න අහවල් දවසේ එක්ක කටුක ආහාරයට කැමැත්තක් දැක්ුවා, නැත්නම් මధుර ආහාරයට කැමැත්තක් දැක්ුවා. එහෙනම් මේ ආහාරයට නිතර නිතර මේ මధుර දේවල් එකතු කරන්න මම උත්සාහ කරන්න ඕනේ. මොකද ස්වාමියා කැමති එහෙම ආහාර වලටයි. ඒ කාරණාව දැනගන්න අරක්කමියා හරියටම දක්ෂ වෙන්න ඕනේ කියලා සඳහන් කරනවා. ස්වාමියා සතුටු කරන්නේ ආහාරයෙන් මෙහෙමයි කියලා දැනගන්න ඕනේ. එහෙම වුණහම ඒ ආකාරයෙන්ම Tamanට ලාභ ලබන්න පුළුවන්කම තියෙනවා. හැමදාම මෙයා පිළියෙල කරලා දෙන ආහාරය පිළිබඳව සන්තෘප්තියටපත් වෙලා ඉන්නේ ස්වාමියා. ඒ නිසා ඔහුට හොඳට සලකනවා. සල්ලි මිල මුදල් දෙනවා, ඇඳුම් පැළඳුම් ගෙනල්ලා දෙනවා, දුකට සැපට වෙනදට වඩා බලනවා. මොකද තමන්ගේ අවශ්‍යතාවය හඳුනගෙන කටයුතු කරන නිසා. ඊළඟට සඳහන් කරනවා එහෙම විශේෂයෙන් තමන් කැමති දේවල් පිළිබඳව දැනගෙන ස්වාමියාගේ අරමුණ දැනගෙන කටයුතු කරන පුද්ගලයා අන්න ඒ පුද්ගලයා වගේ දක්ෂ පඬිත පුද්ගලෙක්, එහෙම නැත්නම් පඬිත භික්ෂුව කයෙහි කය අනුව බලමින් වාසය කරමින්, වේදනාවන්හි වේදනා අනුව බලමින් වාසය කරමින්, සිත අනුවත් ධර්මයන් අනුවත් බලමින් වාසය කරමින් ඔහු දැඩි ලෝභය හා දොම්නස කියන කෙලෙස් වලින් මිදෙනවා. දැන් අර අරක්කමියා හරියටම මේ කටයුත්ත හොයලා සම්පාදනය කරලා දුන්නා වගේ දක්ෂ වූ භික්ෂුව, පඬිත වූ භික්ෂුව මේ කයෙහි කය අනුව බලමින් වාසය කරනවා. ඒ කියන්නේ එහෙනම් කයේ සුවතාවය ආරක්ෂා කරගන්න උන්වහන්සේ හොඳට කල්පනා කරලා තියෙනවා. මොකද මගේ කය පහසුවෙන් සැහැල්ලුවෙන් හසුරවන්න පුළුවන් උනේ මොන මොන වාගේ ආහාර ගත්ත දවසේද, කොයි විදිහේ ප්‍රමාණයක් මට සැතපීලා ඇද්ද, මේ ආදී කරුණු සියල්ලම මනාව දැනගන්න ඕනේ. එතකොට මේ කයේ වේදනාවල් අඩු වෙන්නේ කයෙහි කය අනුව බලවින්නේ. කය අනුව බලමින් කය අනුව මෙනෙහි කරමින්මයි මේ කටයුත්ත කරන්න ඕනේ. එහෙම කරන අතර වේදනාවන්හි වේදනා අනුව බලමින් වාසය කරමින්, සිත අනුවත් ධර්මයන් අනුවත් බලමින් වාසය කරමින් දැඩි ලෝභය හා දොම්නස කියන කෙලෙස් වලින් මිදෙනවා. ලෝභයත් නැතිකරන්න පහසුයි, දොම්නස සන්තාපයේ වේදනාව නැතිකරන්නත් පහසු වෙනවා. එහෙම බලමින් වාසය කරනවා කවුද? දක්ෂ වූ, ව්‍යක්ත වූ, පඬිත වූ භික්ෂුව කියලා සඳහන් කරනවා. එමනම් මේ නිමිත්ත පහල කරගෙන ආරක්ෂා කරගන්න තමන් මේ භාවනාවෙන් විතරක් ඒක සම්පූර්ණ කරන්න බෑ. එදින ජීවිතය පිළිබඳව හොඳ සිහියෙන් කටයුතු කරලා මේ නිමිත්ත ලැබුණ දවසේ මං හිටියේ කොහොමද කියන කරුණු මනාව තේරුම් ගන්න අවබෝධ කරලා තියෙන්න ඕනේ. ඒ නිසා සඳහන් කරනවා මෙන්න මේ විදිහට වාසය කරද්දී මේ භික්ෂුවගේ දැඩි කෙලෙස් ප්‍රහීන වෙමින් හිත සමාධිගත වෙන්න පටන් ගන්නවා. මේ විදිහට වාසය කරනකොට තමයි ක්‍රමක්‍රමයෙන් කෙලෙස් ප්‍රහීන වෙවි හිත සමාධිගත වෙන්න පටන් ගන්න. අන්න ඒ විදිහට නීවරණ නැති වෙලා නිමිත්ත ඇති වෙන ක්‍රමය
මතක තියාගන්න ඕනේ කියලා සඳහන් කරනවා. දැන් මේ දැඩි කෙලෙස් වලින් පහල කරන්නේ නීවරණනේ. එතකොට දැන් මෙතන සඳහන් කරනවා මේ නීවරණ ප්‍රහාණය කිරීම පිළිබඳවත්. මේ සමාධියට එන්න නීවරණ ප්‍රහාණය කරන්නත් ඕනේනේ. එහෙනම් මේ නීවරණ ප්‍රහාණය කරන ක්‍රමයක් මෙතන පැහැදිලි කරනවා. ඒ කොහොමද නීවරණ ප්‍රහාණය කරන ක්‍රමයේ මතක තියාගෙන ඒ නිසා ඒ භික්ෂුව දිට්ඨ ධම්ම සුඛ විහරණය ලබනවා. ඒ නීවරණ ප්‍රහාණය වීම නිසා මේ ජීවිතෙම්ම සැපය ලබනවා. දිට්ඨ ධම්ම සුඛ විහරණය සැපවත් වූ වාසය ලබනවා. සති සම්බොජ්ජංගය ලබනවා. මොකද එතකොට සති සම්බොජ්ජංගය අපි සඳහන් කළා සමහර බොජ්ජංග වඩන සමහර තැන්වල වඩන්න ගැලපෙන්නේම නැහැ. සමහර තැන්වල මෙවුව වඩන්න ඕනේ. හිත ඇකිලෙනකොට මේ බොජ්ජංග වඩන්න ඕනේ. හිත සතුටු වෙනකොට මේ බොජ්ජංග වඩන්න ඕනේ. එහෙම සඳහන් කළා. නමුත් නිතරම සති සම්බොජ්ජංගය පවත්වන්න කියලා අපි දේශනා කළා. එහෙමනම් සති සම්බොජ්ජංගයේ භික්ෂුව ලබනවා. මෙහෙම ක්‍රමානුකූලව සිහියෙන් කටයුතු කරනකොට. අරක් එනිමියට ලැබුණ ආහාර පාන වස්ත්‍ර මුදල් ආදී දේවල් ලබන නමුත් මේ සතර සතිපට්ඨාන භික්ෂුවට ලැබෙන්නේ මොකද්ද? දැන් අරක් ඇමියා ස්වාමියාට සුදුසු ආහාරය පිළියෙල කරලා දුන්න නිසා එයාට හම්බුනේ මුදල්. ඒ වගේම ඇඳුම් පැළඳුම්, ප්‍රශංසා, කීර්ති ඒව තමයි එයාට ලැබුණේ. නමුත් සතර සතිපට්ඨානේ වඩන භික්ෂූන් වහන්සේට මොනවද ලැබෙන්නේ කියලා ඊළඟට මෙතන පැහැදිලි කරනවා. මේ ජීවිතෙම ලැබිය යුතු සැපය ලබනවා. එතකොට ඒ සැපය ලබනවා කියලා කිව්වේ දැන් අපිට තියෙන සැප එහෙනම් මේ ජීවිතෙම අපිට ලබාගත්ත සැප තියෙනවනේ. තියෙනවා. හැබැයි ඒ සැප ස්ථිර නෑ. වෙනස් වෙනවා. ඊළඟට ඒ සැපේ කෙරවල කොතනද තියෙන්නේ? හැම සැපයකම කෙරවල තියෙන්නේ දුක. කොයිකවත් සැපක් පේන්නේ නෑ. తాවකාලිකව සැපයි දීර්ඝකාලීනව දුකයි. නමුත් මේ හොයන සැපේ කවදාවත් දුක පේන්නේ නැහැ. ඒක එන්නේ සැපයෙන් සැපයට යනවා මිසක් සැප අඩු වෙලා දුක වෙන දවසක ඒක එන්නේ නැහැ. එහෙනම් සතර සතිපට්ඨානිය හරියටම වඩන භික්ෂුව ලබා ගන්නා උදේ තමයි මේ සති සම්පජඤ්ඤය ලබනවා. මනාව සැපය සිහියෙන් පැවැත්වීම කියන කාරණාව අත්පත් කරගන්නවා. මෙන්න මේ විදිහට දක්ෂ වාලවේදී දනුද්දරයන් වගේ දක්ෂ අරක් ඇමියන් වගේ නිමිත්ත හරියටම ඉගෙන ගන්න කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා. මේ නිමිත්ත හරියටම ඉගෙන ගන්න ඕනේ. අරක් ඇමියා ආහාරය පිළිබඳව දැනගත්තා වගේ වාලවේදියා මේ අස්සලෝමය හරියටම සිදුරු කළා වගේ මේ නිමිත්තත් ඉගෙන ගන්න. එතකොට වාලවේදියාට අස්සලෝමය සිදුරු කරන්න එක දවසින් බැරි වුණා. දවස් දෙකෙන් බැරි වුණා. ඊතල 1කින් ඊතල 2කින් ඊතල 1000කින් ඊතල 2000කින් එයාට ඒක පුළුවන් වුණාද? ඒ කියන්නේ එයා පුදුම වීරියක් වැඩුවා. ස්වාමියාට අවශ්‍ය ගැළපෙනම ආහාරය මොකද්ද කියලා හොයාගන්න අරක් කැමියටත් සෑහෙන කාලයක් ගත වෙනවා. එහෙනම් තමන්ගේ නිමිත්ත තමන්ට ලබා ගන්න සෑහෙන කාලයක් ගත වෙනවා. ඔහොම ගත කරගෙන යනකොට දවසක නිමිත්ත ලැබෙනවා. නිමිත්ත ලැබුණට පස්සේ අරගොල්ල කාලයක් ගිහිල්ලා හරියටම අර කාරණාව ඉගෙන ගත්තා වගේ නිමිත්ත ලැබිච්ච දවසේ මම හිටියේ කොහොමද, කළේ මොනවද, ආහාරයට ගත්තේ මොනවද කියන මේ සියලුම කාරණා පිළිබඳව සිහිය පවත්වන්න තමන් දක්ෂ වෙන්න ඕනේ කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා පින්නතුනි, නමුත් ඒ බොහෝ කාලයක් තියාගන්නේ කොහොමද? දැන් නිමිත්ත නම් ලැබුණා. නිමිත්ත ලබන්න දක්ෂත් වුණා. ඇවිල්ලා ගියා. දැන් මේක බොහෝ කාලයක් තියාගන්න ඕනේ. කොච්චර කාලයක් තියාගන්නද? ඒ නිසා මෙතන මෙන්න මෙහෙම සඳහන් කරනවා. කොහොමද එහෙම බොහෝ කාලයක් තියාගන්නේ? ඒ ක්‍රමවේදයක්, ඒ බොහෝ කාලයක් තියාගන්න ක්‍රමවේදයක් වෙනම බුදුරජාණන් වහන්සේ දේශනා කළා. නිමිත්ත පහළ වුණා, ගියා. දැන් ඒක පහළ වුණාම දැන් මට ඒක බොහෝ කාලයක් තියාගන්න ඕනේ. ඒකට ක්‍රමවේදයක් සඳහන් කරනවා. සමාධි පරිබන්ධානං ධම්මානං සුවිසෝධිකत्वा. සමාධි පරිබන්ධානං ධම්මානං සුවිසෝධිකत्वा.
කියන තත්වයට එන්න ඕනේ. මෙන්න මේකත් කියන තත්වයට එන්න ඕනේ. මොන තත්වයටද? ඒ කියන්නේ සමාධිය හරියටම බැඳ තබන ධර්මයන් මනාව පිරිසිදු කරන්න කියලා කියනවා. දැන් මේ සමාධිය ඇයි ඇවිල්ලා යන්නේ? බැඳ ගන්න බෑ. එනවා යනවා. එහෙනම් සමාධි පරිබන්ධානං ධම්මානං සුවිසෝධිකත්වා. ආපු සමාධියට යන්න දෙන්නේ නැතුව අල්ලලා බැඳගන්න තමන් ප්‍රගුණ කරන්න ඕනේ මොනවද කියන කාරණාව හොඳට දැනගෙන තියෙන්න ඕනේ. තමන් කොහොමද ඒ කරුණ මනාව පිරිසිදු කරලා සිත පිරිසිදු කරලා තියාගන්නේ කොහොමද? සමාධියට ඇවිල්ලා නවතින්න සිත පිරිසිදු කරන්න ඕනේ. ඒ කොහොමද කියලා සඳහන් කරනවා. කාමච්ඡන්ද නීවරණය ප්‍රහීණය කරන්න නම් කාමයන් පිළිබඳව ආදීනවයන් ප්‍රහීණය කරන්න ඕනේ. දැන් සමාධිය ඇවිල්ලා නවතින්නේ නැත්තේ ඇයි? කුණු තියෙන හින්දා. ඇවිල්ලා යනවා. මේකට උදාහරණ කීපයකුත් පැහැදිලි කරලා තියෙනවා ඉදිරියේ. නමුත් මෙතන සඳහන් කරනවා අපි උදාහරණේ සාකච්ඡා කරමු. කාමච්ඡන්ද නීවරණය නම් කාමයන් පිළිබඳව ආදීනවයන් ප්‍රහීණය කරන්න ඕනේ. මේ කාමච්ඡන්ද නීවරණය නැතිකරන්න කාමයන් පිළිබඳව තියෙන ආදීනවයන් දැනගන්න ඕනේ. මේ කාමයේ තියෙන ප්‍රතිඵල මේකයි. කාමයේ නිසා වෙන්නේ මේකයි. මේකේ අතුරුඵලය මේකයි. නිත්‍යඵලය මේකයි. මේ සියලු කාරණාවන් මනාව දැනගන්න ඕනේ. සඳහන් කරනවා ඒ සඳහා අසුභ මානසිකාරයේ වඩන්න ඕනේ කියලා. ඒක දැනගන්න අසුභ මානසිකාරයේ වඩන්න ඕනේ. එතුලින් රාගාදී කෙලෙස් නසන්න ඕනේ. අසුභ හේතුලින් තමයි මේ රාග සහිත අරමුණු නැති කරලා දාන්නේ. ඒ අරමුණේ තියෙන අසුභය දැකලා. එතකොට මේ අසුභය වැඩෙන්න රාගය උපදින එක ක්‍රමයෙන් අඩු වෙන්න පටන් ගන්නවා. එහෙනම් කාමච්ඡන්දේනේ, කාමයේනේ මේ ක්ලේශය නැති කරලා දානවා අසුභ මානසිකාරය තුළින්. ඒක දියුණු වෙන්න අපේ හිතේ තියෙන මේ කාමච්ඡන්ද කියන නීවරණේ ක්‍රමක්‍රමයෙන් මගේ හිත අතහැරලා යන්න යනවා. ඒ නිසා පින්නතුනි මෙතනදී මේ අසුභ භාවනාව ගැනත් කරුණු දක්වන්න ඕනේ කියලා සඳහන් කරලා තියෙනවා. අසුභ භාවනාව ගැනත් කරුණු සඳහන් කරන්න ඕනේ. නමුත් අසුභ භාවනාව කියලා කියන්නේ දීර්ඝ කරුණු රාශියක් විස්තර කරන්න තියෙන ක්‍රම කීපයක් පැහැදිලි කරන්න ඕනේ තැනක්. ඒ නිසා කාමච්ඡන්ද නීවරණේ නැතිකරන්න අසුභ භාවනාව දියුණු කරන්න ඕනේ කියන කාරණාව විතරක් අපි සඳහන් කරලා දැනගමු. අසුභ භාවනාව වෙනත් ක්‍රමවේදයක් ඔස්සේ කරුණු රසක් පැහැදිලි කරන්න තියෙනවා. ඊළඟට සඳහන් කරනවා මේ විශාල මේ භාවනාව පිළිබඳ විශාල විස්තරය ප්‍රමාණයක්. එහෙම නැත්නම් අසුභ භාවනාව පිළිබඳ කරුණු හැටියට අරගෙන සාකච්ඡා කරන්න කරුණු ගොඩක් තියෙන නිසා එහෙම කරමු කියලා සඳහන් කරලා මේ කාරණාවේදී සතිපට්ඨාන සූත්‍රයේදී ටික එහෙම විස්තර කරන්න අපි කාලයක් ගත්තොත් තවත් දීර්ඝ කාලයක් යන නිසා කාමච්ඡන්දේ නැතිකරන්න අසුභය වඩන්න ඕනේ කියලා අපි දැනගමු. කාමයන්ගේ ආදීනව මනාව ප්‍රතිවේක්ෂා කළ කාමච්ඡන්දේ මනාව විස්කම්බණය කළේ නැත්නම් කාමයන්ගේ තියෙන අසුභ ස්වභාවය මනාව නුවණින් මෙනෙහි කරන්න ඕනේ. ප්‍රතිවේක්ෂා කරනවා කියලා කියන්නේ ඒකයි. මේ අසුභ ස්වභාවයේ මනාව නුවණින් මෙනෙහි කරලා මෙන්න මේ කාමච්ඡන්දේ විස්කම්බණය කළේ නැත්නම් අපි මේ විස්කම්බණය කියන වචනේ තේරුම කලින් සාකච්ඡා කළා. විස්කම්බණය කියලා කෙලෙස් තල්ලු කරලා තියෙන්නේ. කෙලෙස් ඈත් කරලා තියෙන්නේ. තම කෙලෙස් නසලා නැහැ. කෙලෙස් ඈත් කරලා තල්ලු කරලා දාලා තියෙන්නේ. නමුත් ඒ කෙලෙස් වලට ආපහු එන්න පුළුවන්. නමුත් දැනට හිතින් ඈත් කරලා දාලා තියෙනවා. ඒ නිසා සඳහන් කරනවා මුලින් කරන්න අවශ්‍ය දේවල් එකක්වත් නොකර ඒ ගැන පසුව කල්පනා කළොත් එහෙනම් දැන් මොකද්ද මේ කියන්න හදන්නේ? මේ සමාධිය හිත ඇතුලේ තියලා නවත්ත ගන්න ඕන නම් කාමච්ඡන්ද කියන නීවරණේ අයින් කරන්න ඕනේ. කාමච්ඡන්ද කියන නීවරණේ අයින් කරන්න නම් අසුභ භාවනාව වඩලා තියෙන්න ඕනේ. එහෙමනම් ආනාපාන සතියේට එන්න කලින් අසුභය දිනුකරන්න වෙනවා.
දැන් පේනවාද භාග්‍යතුන් වහන්සේ ඇයි කර්මස්ථාන 40ක්ම ගෙනල්ලා තියෙන්නේ කියලා. අපි සඳහන් කළා මේ කර්මස්ථාන ගණනාව අතරේ ආනාපාන සතිය කියලා කියන්නේ මුදුන් මල්කඩයි. එහෙමනම් ඒ මුදුන් මල්කඩ ගාවට යන්න නගින්න පියවරවල් පිය ගැටපෙලි පඩි කීපයක් තියෙනවා. ඒ පඩි ටික නැගගෙන ගියපු කෙනාට තමයි මුදුන් මල්කඩ හරියටම දැක ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්තම් එකපාරම එතෙන්ට බහින්න තීරණය කළාට මග දිගට අරන් එන්න තිබිච්ච අසිරිය ගෙනල්ලා නැහෙනි. එතකොට පස්සේ පසුතැවෙන්න වෙනවා. මේ නිමිත්ත එනවා යනවා මෙයා තියාගන්නේ කොහොමද මම? එතකොට තමයි පස්සේ දැනගන්න වෙන්නේ මෙයා තියාගන්න නම් මෙහෙම කරන්න වෙනවා. අපොයි මෙච්චර කාලයක් දරපු වෑයම. මං ක්‍රමානුකූලව ආවනම් අද කොයිතරම් සතුටුද දැන් මට ආයේ මුලට යන්න වෙලා. එහෙමනම් මේ ක්‍රම දිනු කරලා තියෙන්න ඕනේ. එතකොට අන්න ඒකයි සඳහන් කළේ මේ ආනාපාන සති භාවනාව කියන එක අනිත් භාවනාවල් වගේ එකපාර වඩන්න පුළුවන් එකක් නෙමෙයි. සම්පූර්ණ කරන්න මෙන්න මේ මූලික කරුණු ටිකක් තියෙනවා. වඩන්න වාඩි වෙන්න පුළුවන්කම තියෙනවා. භාවනාව කරන්නත් පුළුවන්. නිමිත්තත් හම්බෙයි. නමුත් නිමිත්ත තියාගන්න බෑ. ඉතින් එහෙනම් වැඩක් නෑනේ. ඒ නිසා කාමචන්ද නීවරණය අයින් කරගන්න වෙනවා. ඒ නිසා වඩන්න වෙනවා අසුභ භාවනාව. ඊළඟට ඒ නිසා සඳහන් කරනවා කාය පස්සද්දි වශයෙන් මේ කයෙහි තියෙන වේදනාව අයින් කරන්න ව්‍යාපාද නීවරණය අයින් කරන්න සිද්ධ වෙනවා. කාය පස්සද්දි දැන් කයෙහි තියෙන වේදනාවල්. කයේ වේදනාවල් තියෙනකොට අපිට මොනවද දැනෙන්නේ? කයේ වේදනාවක් තියෙනකොට නිරන්තරයෙන් දේශසිත පහළ වෙනවා. අනේ ඒ කාරණාවනේ මෛත්‍රී භාවනාවෙන් මනාව අවධාරණය කරලා තියෙන්නේ. මේ කය සංසිඳව ගන්න ඕනේ. මේ කයෙහි ඇතිවෙන වේදනාවල් ඇතිවෙන වෙලාවෙම නැති කරන්න තරම් ප්‍රගුණ කරලා තියෙන්න ඕනේ. ඒකට දේශනා කරපු හොඳ භාවනා ක්‍රමයක් මේ ව්‍යාපාදයේ නසන්ඩ ප්‍රගුණ කරන්න තියෙන උතුම්ම භාවනා ක්‍රමය තමයි මෛත්‍රිය. අපේ ශරීරයේ හැම වෙලාවෙම වේදනාවල් ගේනවා. කොන් දෙකක්කුම්, දණිස් කැක්කුම්, බඩේ කැක්කුම්, හිසේ කැක්කුම් මේ දේවල් ඇති වුනහම අපිට වේදනාවක් දැනෙන නිසා තරහ එනවා. දණිහ පිළිබඳව තරහ එනවා. කකුල පිළිබඳව තරහ එනවා. නමුත් කකුල මට එපාද? ඕනේ. නමුත් කැක්කුම තියෙනකොට එපාම වගේ හිතෙනවා. තරහ එනවා. ඒත් ඉතින් අපිට උණක් හැදුනහම කොච්චර තරහ එනවද? දැඩි හිසේ ඇම්මක් ආපුහම කොයිතරම් දේශ සහගත සිත් වෙනවද? තව කෙනෙක් පේන්නවත් බැරි තත්වයකට සමහරලාවට පත් වෙනවා ඒ වේදනාව නිසා. කෙනෙක් කෑ ගහනවා ඇහුනොත්, ගෙදර ළමයි කෑ ගහනවා ඇහුනොත් ඒත් අපි ගිහිල්ලා කෑ ගහලා එනවා මේ මං හරි අමාරුවෙන් ඉන්නේ කියලා. එහෙමනම් එදිනෙදා ජීවිතයේ පවතින මේ සාමාන්‍ය දේවල් තුලින් ඒ තරම් දේශ සිත් පහළ වෙනවා නම් සඳහන් කරනවා මරණ මොහොත වෙනකොට ජීවිතයේ අත්විඳින දරුණුම වේදනාව අත්විඳින්න වෙන වෙලාව තමයි මේ මරණ මොහොත කියන වෙලාව. මරණ මොහොතේ අත්විඳින්න වෙන වේදනාවල් අපි ජීවිතේ කවදාවත් අත්විඳලා නැහැ. එදාට විතරක්ම මූණ දෙන්න ලැබෙන අලුත්ම වේදනාවල් ටිකක් තමයි එදාට හම්බ වෙන්නේ. මරණාසන්න වේදනාව කවදාවත් මැරෙන්න කලින් ලැබෙන්නේ නැහැනේ. ඒකට ඒ වෙලාවෙම තමයි මූණ දෙන්න වෙන්නේ. එතකොට ඒ වේදනාව දැනෙන වෙලාවේ දේශසිත පහළ වුණොත් අපිට මොනව වෙයිද? බොහෝ පින් කරපු කෙනෙක්. නමුත් ඒ වෙලාවේ දේශසිත පහළ වුණොත් සමහරලාට දුගතිගාමි වෙන්න තියෙන ඉඩකඩ වැඩි. කොහොමද සඳහන් කරලා තියෙන්නේ? ද්වේෂයෙන් මරණයටපත් වුණොත් යකෙක් වෙලා ඉපදෙන්න තියෙන ඉඩකඩ වැඩි. නායක පොළඟෙක්, කුණකටුවෙක්, මාවිලෙක්, මකුළුවෙක්, ගෝනුසෙක්, විෂ සහිත සතෙක් වෙලා ඉපදෙන්න තියෙන ඉඩකඩ වැඩි. කියලා සඳහන් කරනවා. නිරේ යන්න තියෙන ඉඩකඩත් එහෙමම තමයි. දැන් මෙයා පින්කලේ නැද්ද? පින්කලා ජීවත් වෙලා ඉන්න කාලේ හොඳට මහා පින්කම් කරපු කෙනෙක්. ඉතින් මොකද්ද මේක දිගට සාකච්ඡා කරන්න නැතුව ගන්න තියෙන හොඳම උදාහරණය? ධර්මශෝක මහරජුගේ අන්තිම මොහොතේ ඇති වුණු දේශසිත නිසා පිඹුරෙක් වෙලා තමයි ඉපදුනේ. හැබැයි කෙටි කාලයයි. නමුත් මේ තිරිසන් අපායට යන්න සිද්ධ වුණා. අපි වාගේ පින් කරපු කෙනෙක්ද? ඒ කරුණු ගැන හිතන්න වෙනවා. එහෙමනම් ව්‍යාපාදයේට
විරුද්ධව කරන්න තියෙන්නේ මෛත්‍රිය. එහෙනම් මෛත්‍රියෙන් මොනවද ප්‍රගුණ කරලා තියන්න ඕනේ? මෙන්න මේ වේදනාවල් ඇති වෙන මොහොතේම ඒ වේදනාව කයෙන් ඉවත් කරලා දාන්න ඕනේ. ඒක ඒ මරණ මොහොතටත් වටිනවා. දැන් ඒකට මේ භාවනාව වඩ아가ගෙන යනකොට භාවනාව වඩ아가ගෙන යනකොටත් වේදනාවල් එන්න පුළුවන්. ඉඳගෙන ඉඳලම කොන්දරි දෙනවා. නමාගෙන ඉඳලම තනිස් වෙදෙනවා. හැබැයි මේ ටිකක් වඩ아가ගෙන යනකොට යම් ප්‍රමාණයක් වැඩිගෙන එනකොට සඳහන් කරනවා මේ කොන්දරි දෙනවා, දණිහි රිදෙනවා, කකුල රිදෙනවා කියලා වෙනස් කරන්න නම් යන්න එපා කියලා ඉරියව්ව. කොන්ද කැඩුනත් වෙනස් කරන්නේ නැහැ කියලා ඉන්න ඕනේ. කකුල් දෙක ගැළවිලා ගියත් දණිස් වලින් පිපුරුවත් වෙනස් කරන්නේ නැහැ කියලා. එහෙම වෙනස් කෙරුවොත් ආයෙ පටන් ගන්න වෙනම මොළේ ඉඳලා. ඒක නිසානේ සඳහන් කරේ මේ දිවවත් හොල්ලන්න එපා කියලා. ඉතින් අපි මහත්තයා නිතර නිතර ඉල්ලීමක් කළා අපි ටිකක් භාවනාව කරමු කියලා. නමුත් කාල වේලාව මැද නිසා අපිට ඒක අතහැරලා යනවා. නමුත් දේශනා මාලාව ඉවර කරන්න කලින් කර්මස්ථාන දෙන්න මන් දන්නේ නැහැ. මොකද කර්මස්ථාන ගන්න ඕනේ හැටි භාග්‍යතුන් හසේ දේශනා කළානේ කොහොමද කියලා, කාගෙන්ද කියලා. ඒ නිසා අපි සාකච්ඡා කරමු මේ භාවනාවට වාඩි වෙලා ඉන්නේ කොහොමද? එතකොට ඒ සඳහා ඉරියව් ටික පවත්වන්න ඕනේ කොහොමද? ඒ වෙනකොට දැනෙන දේවල් දරන්න ඕනේ කොහොමද? ඒ කාරණා ටික අපි මේ දේශනා මාලාව ඉවර වෙන්න කලින් දවස් දෙක තුනක සාකච්ඡා කරලා ප්‍රගුණ කරගමු ඒ කාරණා ටික. එහෙමනම් මෙතන සඳහන් කළා ව්‍යාපාදයට ප්‍රතිවිරුද්ධ නම් මෛත්‍රිය වඩලා තියෙන්න ඕනේ. භාවනාවේ ඉන්නකොට දැනෙන වේදනාවල් එතුලින්ම ඉවත් කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ වේදනාව. එතකොට ආයෙන්නේ නැහැ. මරණ මංචකයේ ඇති වෙන වේදනාවල් ඒ සැනින් මේ මෛත්‍රිය දිනු කරලා තිබ්බ පුද්ගලයාට වහාම මේ වේදනාව ඉවත් කරගන්න පුළුවන්. ඒ වේදනාවත් එක්ක කුසල චිත්තයක් නගා ගන්න බැරුව යනවා. ඒ හින්දා දැන් එහෙනම් අපි අවබෝධ කරගන්න ඕනේ මෛත්‍රිය ප්‍රගුණ කරලා තියෙන එක කොයි තරම් වටිනවද කියලා. එහෙනම් මේ ව්‍යාපාදයට ප්‍රතිවිරුද්ධව මෛත්‍රිය වඩලා තියෙන කෙනාගේ හිතේ ව්‍යාපාද නීවරණේ ඇති වෙන්නේ නැහැ. ඒ නිසා සඳහන් කරනවා මේ හරියටම වඩලා තිබුණා නම් ඇඟ ඇතුලෙන් එන මේ වේදනාවන් සතුරු බලවේග මොහොතින් ඉවත් කරන්න පුළුවන් වෙනවා කියලා. එතකොට මේ එන්නේ සතුරු බලවේගයක්. මේ සමාධිය මට එන්න දෙන්නේ නැති බලවේගයක් ඒ නිසා ව්‍යාපාදී ඉවත් කරන්න සිද්ධ වෙනවා. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා විශේෂ කාරණාවක්. මේ භාවනාවෙහි නිමිති සමග ඇතිවෙන රූප දැකලා ඇතැම් රූප සමග ඇලෙන්න පුළුවන්. නිමිත්ත පහළ වුණාම නිමිත්ත ඇතුලෙන් රූප පේනවා. මේ හුඟාක් දෙනාට භාවනාව අතහැරෙන තැනක්, හුඟාක් දෙනා භාවනාව වරද්ද ගන්න තැනක්, සමහර කෙනෙක් උම්මත්තකෙක් බවට තබා පත් වෙන තැනක් මෙතන. මේ නිමිත්ත ඇතුලෙන් රූප පේන්න පටන් ගන්නවා. හැබැයි ඒ රූප මෙතෙක් පියවිලෝකේ කවදාවත් දැකලා නැති රූප තමයි පේන්නේ. ඒ නිසා මේක විශේෂ කාරණාවක් කියලා සඳහන් කළේ. ඒ පේන රූපවලට සමහර අය සමහර රූපවලට ඇලෙනවා. ඒ කියන්නේ දිව්‍යමය රූප පේනවා. දෙවි දිව්‍යාංගනාවන්ගේ රූප වගේ ඉතාම ලස්සනයි. දිලිසෙන ශරීර සහිත රූප පේන්න පටන් ගන්නවා. ඇලෙනවා එතකොට ඒවට. සමහර රූප අමනුෂ්‍යයන්ගේ රූප, යක්ෂයන්ගේ රූප පේනවා. අපි අමනුෂ්‍යයෝ ගැන කතා කරුවට යක්ෂයෝ ගැන කතා කළාට කවදාවත් දැකලා නැහැ. නමුත් ඒ අමනුෂ්‍යෝ නැද්ද? ඉන්නවා. පේන්නේ අපිට. සමහරලාට මේ බණහන තැනත් ඉන්නවා. මේ දොරටුවෙන් එළියෙත් ඉන්නවා. යම් වෙලාවක කෙනෙක් දැක්කොත් ඒ අමනුෂ්‍යයෙක් ආයි ජීවිතේටම ඒ බය ඇරෙන්නෙත් නැති වෙන්න පුළුවන්. ඒ තරම්ම භයානක ස්වභාවයල් තියෙන අමනුෂ්‍යෝ ඉන්නවා. නමුත් අපිට පේන්නේ නැහැ. නමුත් මේ ධානයේ තුලින් ඒ වාගේ රූප පේන්න පුළුවන්. ඒ නිසා ලස්සන රූප දැක්කම ඇලෙනවා. භයානක රූප දැක්කම ගැටෙනවා. අන්න ඒ නිසා සඳහන් කරනවා මේ රූප දැකලා සතුටු වුණත් බය වුණත් හිත අහකට යනවා කියලා. දැන් නිමිත්තේනේ මේ රූප පේන්නේ. දැන් එතකොටම භාවනා ආරමුණ පැත්තකට ගියා. අර ලස්සන රූපෙට ඇලුනා. එහෙම නැත්තම් බය වුණා, ගැස්සුණා. ඒත් එක්කම හිත එළියට ගියා. ඒත් එක්කම නිමිත්තත් නිමිලා ගියා. නැතුව ගියා. හිත අහකට ගියපු නිසා. ඒ නිසා සඳහන් කරනවා ඇලෙන්නත් එපා, ගැටෙන්නත් එපා. ඒ නිසා ඉන්ද්‍රිය භාවනාවත් ප්‍රගුණ කරලා තියෙන්න ඕනේ. උඹ වඩන්න ඕනේ. එතකොට තවත් භාවනාවක්. ඉන්ද්‍රිය භාවනාව. ඉන්ද්‍රිය භාවනාව ප්‍රගුණ කරලා තියෙන්න ඕනේ. මෙන්න මේ රූපවල ඇලෙමින් ගැටෙමින් යන එක
නවත්තන්න සමව පවත්තන්න ඕනේ. ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. රූපයක් පේනවා, පෙනිච්චාවි මට කමක් නැහැ. මට ඒ ලස්සනින්වත් මට ඒ භයානකකමින් වැඩක් නැහැ. මම මගේ සමාධියේ, මගේ අරමුණේ මම ඉන්නවා. ඒක හරියට එහෙම පවත්වන්න ඉන්ද්‍රිය භාවනාව හොඳට ප්‍රගුණ කරලා තියෙන්න ඕනේ කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා යම් නිමිත්තක් පහළ වුණ වෙලාවේ ඒ නිමිත්තේ ඇතුලෙන් පේන රූප දරාගන්නේ කොහොමද? දැන් නිමිත්ත පහළ වුණා. දැන් එතකොට නිමිත්ත පහළ වුණාට පස්සේ රූප පේනවා. තම කොහොමද මේ රූප දරන්නේ? බය වෙන්නෙත් නැතුව, ඇලෙන්නෙත් නැතුව දරන්නේ කොහොමද කියලා. දැනගෙන හිටියේ නැත්තම් භාවනාවෙන් ඊටාම බීතියටපත් වෙලා අර අපි මුලින් සඳහන් කළා වාගේ උම්මත්තකෙක් බවටපත් වෙන්න තියෙන ඉඩ වැඩි. එහෙම භාවනා කරන්න ගිහලා උම්මත්තක භාවයටපත් වෙච්ච අයත් මේ සමාජයේ නැතුව නෙමෙයි. ඒ නිසා භාවනාවට චෝදනා කරන අයත් මේ සමාජයේ නැතුව නෙමෙයි. නමුත් ඒ භාවනාව පිළිබඳව හරියට කරුණු නොදැන ඉස්සරහට යන්න හදලා වෙච්ච දේවල්. එහෙනම් මේ ඉන්ද්‍රිය භාවනාව මනාව දියුණු කරන්න කියලා කියනවා. ඊළඟට තීන මිද්දේ දුරු කරගන්න හරියටම ඉගෙන ගත්තේ නැත්නම් ආලෝක සංඥා වෙනම වඩල නැත්නම් නිමිති පහල වුණාම නිමිත්ත ඇතුලෙන් රූප පේනවා. ආලෝක සංඥා තීන මිද්දේ නැතිකරන්න ආලෝක සංඥා දියුණු කරන්න කියලා කියනවා. තවත් නීවරණයක් නේ තීන මිද්ද. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද. එතකොට මේ තීන මිද්දේ නැතිකරන්න නම් මොකද්ද කරන්න වඩන්න කියලා කියන්නේ? ආලෝක සංඥා දිනු කරලා තියෙනවා. අපි ආලෝක සංඥා ගැන ටිකක් සාකච්ඡා කළා කලින් දේශනාවක. එහෙනම් මේ ආලෝක සංඥා වැඩිම පිළිබඳව මනාව ප්‍රගුණ කරලා තියෙන්නත් ඕනේ තීන මිද්දේ ඉවත් කරගන්න. ඊළඟට සඳහන් කරනවා මේ නිමිත්ත ඇතුලෙන් රූප පේනවා. ආන් ඒ රූප පිළිබඳව අවබෝධයක් ඇතිකරණ්ඩයි මේ ආලෝක සංඥා වඩලා තියාගන්න කියලා කියන්නේ. පටිභාග නිමිත්ත ඇතුලෙත් රූප පේනවා. ඒ රූප වෙනස් වෙන්න පුළුවන්. මේ පටිභාග නිමිත්ත ඇතුලෙත් රූප පේනවා. සඳහන් කරන ඒ රූප විරූප වෙන්නත් පුළුවන්. පටිභාග නිමිත්ත ඇතුලෙන් පේන රූප විරූප වෙන්නත් පුළුවන්. එතකොට පටිභාග නිමිත්ත කියලා කිව්වෙ මොකද්ද? අපි මේ ධානයේ ළඟ හැසිරෙනවා. දැන් ධානයේට ඊටාම ආසන්නයි. ලස්සන රූප වෙන්නත් පුළුවන්. මේ වෙලාවේ පේන රූපත් භයානක වෙන්නත් පුළුවන්, ලස්සන වෙන්නත් පුළුවන්. භයානක යක්ෂ හෝ ප්‍රේත රූප දකින්නත් පුළුවන් කියලා සඳහන් කරනවා. එහෙම දැක්කොත් කෙනෙක් හොඳටම බය වෙන්නත් පුළුවන්කම තියෙනවා කියලා සඳහන් කරනවා. අන්න ඒ බය ඉවත් කරගන්න හුඟ කාලයක් වෙහෙසෙන්නත් පුළුවන්. එතකොට භාවනාව පැත්තක තියලා දැන් බය නැති කරගන්න කටයුතු කරන්න වෙනවා. ඉතින් ඒක ඇරෙන්නත් පුළුවන් ජීවිත කාලෙටම නොඇරෙන්නත් පුළුවන්. එහෙනම් හරියටම පාරේ ගියපු නැති හින්දා වැරදිලා. දෙනිසා සඳහන් කරනවා සමහර රූප දැක්කහම ඇතිවෙන ඇල්ම ඉවත් කරගන්නත් බැරුව යනවා. එතකොට මම මේ ධානයේට සමවදින්න හදන්නේ මේයි අර රූප බලන්නේ. දැන් මම දැක්ක ලස්සන රූපනේ. භයානක රූප දැක්ක කෙනා නම් දැන් සමවදින්න බයයි. ආයෙත් පෙනේ කියලා. ලස්සන රූප දැක්ක කෙනා දැන් සමවදින්නෙම ධානය හොයාගෙන යන්න නෙමෙයි මේ ලස්සන රූප දකින්න. ඒකටයි ඇලෙන්න හදන්නේ. එතකොට දැන් ආයෙ ඇලිලා. එතනින් එහාට දියුණුවක් නම් ඇත්තෙම නැතුව යනවා. අන්න එහෙම ඉවත් කරගන්න බැලි වුණොත් මෙන්න මේ ඇලීමත් ගැටීමත් කියන දෙකම ඉවත් කරගත්තේ නැත්නම් මධ්‍යස්ථ ස්වභාවයක් තිබුණේ නැත්නම් භාවනාවේ දියුණුවක් නැතුව යනවා. එහෙනම් ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව මධ්‍යස්ථ ස්වභාවයෙන් ඉදිරියට යන්න කියලා සඳහන් කරනවා. එහෙම නැත්නම් එතනින් එහාට යන්නම බැරි වෙනවා කියන කාරණාව සඳහන් කරනවා. ඊළඟට පින්නතිනේ මේ වීරිය ආරම්භ කරන්න හරියටම ඉගෙන ගත්තේ නැත්නම් තීන මිද්දේ අපිට හරියට බලපෑම් කරනවා. වීරිය ආරම්භ කරන්න තීන මිද්දේ කියන්නේ කම්මැලිකමනේ. එතකොට තීන මිද්දේ හරියට බලපෑම් කරනවා වීරිය ආරම්භ කරන්න අපි හරියටම ප්‍රගුණ කරලා නැත්නම්. ඒ නිසා සඳහන් කරනවා තීන මිද්දේ යන්තම් දුරු කරන්න ඉගෙනගෙන භාවනා කරන්නත් පුළුවන්. හොඳටම තීන මිද්දේ දුරු කරලා නැහැ තීන මිද්දේ යන්තම් දුරු කරනවා. එහෙම යන්තම් දුරු කිරීම තුළ භාවනාව එහෙම වඩන්නත් පුළුවන්. යන්තම් දුරු කරගෙන වඩන්නත් පුළුවන්. නමුත් පස්සේ කාලෙක තමයි ඒකේ
පාඩුව දැනෙන්න පටන් ගන්නෙ. කොහොමද සඳහන් කරනවා? පසු කලෙක ඒ අඩුපාඩුව නිසා උපන්නා වූ නිමිත්ත රැක ගන්න බැරුව යනවා. ඒකයි අපිට දැනෙන පාඩුව. නිමිත්ත උපදිනව රැක ගන්න බෑ. මොකද වීරිය දිනු කරලා නැති හින්දා. යන්තම් තීන මිද්දේ දුරු කරලා තියෙනවා. ඒ නිසා සඳහන් කරනවා උද්දච්ච කුක්කුච්ච ආදී නීවරණ මනාකොට ඉවත් කරගන්න තමන්ට හුරුකමක් නැත්තම් උද්දච්ච කුක්කුච්ච ආදී තත්ත්වයන් නැති කරගන්න තමන්ට හුරුකමක් නැත්තම් නොකරපු පින් මතක් වෙන්න පටන් ගන්නවා. උද්දච්ච කුක්කුච්ච නිසා සිතේ සැලෙන ගතියනේ නොකරපු පින් මතක් වෙන්න පටන් ගන්නවා. ඊළඟට සඳහන් කරනවා කරපු පව් මතක් වෙන්න පටන් ගන්නවා. දැන් හිත එහාට මෙහාට සැලෙනවා. ඒකයි මේ වෙන්නේ. කරපු නැති පින් මතක් වෙනවා, කරපු පව් පිළිබඳව මතක් වෙනවා. ඒ නිසා හිත එහාට මෙහාට සැලෙනවා. එහෙම හිත විසිරිලා යනකොට මේ සමත කියන தත්වය රැකගන්න බැරි වෙනවා. සමත කියන්නේ සමව පවත්වන தත්වය රැකගන්න බැරුව යනවා. හිත එහාට මෙහාට සැලෙනවා. හරියට කොහමද ඔකට උදාහරණයක් දීලා තියෙන්නේ? මේ කොඩියක් වගේ කියලා. කොඩියක් මේ ඉහළහම කොඩිය හැම වෙලාවෙම හොලකට හැම වෙලාවෙම දෙපතර හැලෙනවා. ඉතින් මේ සිතත් ඒ වාගේ හැම වෙලාවෙම විසිරෙන්න පටන් ගන්නවා මේ උද්දච්ච කුක්කුච්ච නිසා. ඒ නිසා ඒක මනාව පවත්වන්න කියන කාරණාව සඳහන් කරනවා. ඊළඟට කියනවා සමාධියට බාධා වෙන ධර්මයන් තමා තුළින් ඉවත් කරගෙන තියෙන්න ඕනේ. විශේෂයෙන් විතිකිච්ඡාව. සමාධියට බාධා කරන ධර්මතාවයක් හැටියට සඳහන් කරනවා විශේෂයෙන් විතිකිච්ඡාව. විතිකිච්ඡාව කියන්නේ සැකය. එහෙනම් සඳහන් කරනවා පළමුවෙන්ම භාවනා ක්‍රමය ගැන තියෙන විතිකිච්ඡාව අයින් කරන්න කියලා. මම මේ භාවනා කරන ක්‍රමය හරිද කියලා අපිට සැකයක් උපදින්න පුළුවන්. ඒ සැකය නැති කරගන්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන ආකාරයට මම මේ භාවනාව ප්‍රගුණ කරනවා කියන කාරණාව හිතේ තියාගන්නවා මිසක් මේක හරිද, මට මේ නිමිත්ත ලැබෙයිද, මට වඩන්න පුළුවන් වෙයිද කියලා සැක උපදින්න ගත්තොත් ඒ කාරණාව සාර්ථක වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. එතකොට භාවනා ක්‍රමය ගැන සැකයි. එහෙනම් ඒ සැකය දුරු කරගන්න ඕනේ. ඊළඟට සඳහන් කරනවා එහෙම සිතුවිල්ලක්වත් આવොත් එයින් එහාට යන්න බෑ කියලා. භාවනා ක්‍රමයේ පිළිබඳව සැක සහිත සිතුවිල්ලක්වත් આવොත් එතනින් එහාට යන්න බැරි වෙනවා. ඊට අමතරව තමන්ගේ මදය හා මානය ඉවත් කරගන්න ඕනේ කියලා සඳහන් කරනවා. මොකද්ද එතකොට මේ මදය කියලා කියන්නේ? තමන්ගේ නිරෝගී බව, මත් වෙනවා එකකින්. මට කිසි ලෙඩක් නැහැ. අන් හැමෝම ලෙඩු. නමුත් මම හරි ශක්ති සම්පන්නයි. මගේ අත් දෙකේ හයිය, මගේ කකුල් දෙකේ හයිය, මගේ ශරීරයේ ශක්තිය, මේ වගේ දේවල් පිළිබඳව හිතලා තමන් පිළිබඳව මැනීමක් ඇති කරගන්නවා. අන් අයට වඩා මම උසස් කියලා. එතකොට ඒක මානය කියන පැත්තට යනවා, මැනීම. එතකොට මදය, නිරෝගී බව පිළිබඳව තියෙන මදය. ඊළඟට උගත්කම නිසා ඇති වෙන මදය. ඊළඟට සඳහන් කරනවා පරම්පරාව නිසා ඇති වෙන මදය. අපි උසස් පරම්පරාවක කියලා ඇති වෙන මදය. ධනය නිසා ඇති වෙන මදය. ඒ වගේම මේ විවිධාකාර මදයන් පැහැදිලි කරලා තියෙනවා. මදයන් කීයක් පැහැදිලි කරනවද මේ විදිහට සඳහන් කළොත්? මද 28ක් පිළිබඳව දේශනා කරලා තියෙනවා. ඉතින් මේ මද 28 පිළිබඳව හොඳ අවබෝධයක් ලබන්න ඕනේ නම් අපි රේරුකාණි මහානායක හැඳුරුළු ලියන පොතක් තියෙනවා, චිත්තෝපක්ලේශ ධර්ම කියලා. ඒ පොතේ මේ මද 28ම පැහැදිලි කරලා විස්තර කරලා තියෙනවා. එහෙනම් අපි මේ මදේ පිළිබඳව තව වැඩි විස්තර ඒ තුලින් අපිට දැනගන්න පුළුවන්. චිත්තෝපක්ලේශ ධර්ම මේ මද 28 පිළිබඳවම පැහැදිලි කරලා තියෙනවා. ඊළඟට මානය. අපි මුලින් කියපු මැනීම. මානය කියලා කියනකොට මම සිල්වත්. මනිනවා. මේ කාටවත් කිය කියා මනිනවද? Taman තනියම තීරණය කරන්නේ මම සිල්වත්. එතකොට මේක මේ ගිහි කෙනෙකුට විතරක් ඇති වෙන්න පුළුවන් දේවල්ද මේ? ඕනෑම කෙනෙකුට. ස්වාමීන් වහන්සේ නමකටත් ඒක ඇති වෙන්න පුළුවන්. එහෙම ඕනතරම් අපි දන්නේම නැතුව මේ මානෙට යනවා. ඒ නිසා අපි හැම වෙලාවෙම මාන සහගතව බලනවා. අපි සිල්වත්. ඒගොල්ලෝ සිල්වත් නැහැ. ඒ නිසා වඳින්න ඕනේ නැහැ. ඒකට ඉන්න ඕනේ නැහැ.
ඒකට වසන්ඩ ඕනේ නෑ. ඒ තැන්වලට යන්න ඕනේ නෑ. ඒ වගේ මැනීමක් වෙනවා. තමන් දන්නේම නෑ මං කොහෙද ඉන්නේ කියලා. ඒ නිසා තමන්ගේ සීලය නිසා මැනීමක් ඇති වෙනවා, මානයක් ඇති වෙනවා. ඊළඟ සඳහන් කරනවා අනිත් අයට වඩා තමන් උසස් කියලා හිතෙනවා. සිල් ගුණ වලින් අපි උසස්. අපි භාවනා කරලා දියුණු කරගත්ත අය සිත යම් ප්‍රමාණයකට අපි යම් ප්‍රමාණයකට දියුණු කරගත්ත අය ඕගොල්ලෝ භාවනාවකට වාඩි වෙලාවත් නැහැ. තව කෙනෙක් දිහා බලලා එහෙම හිතනවා. හිතලා තමන් පිළිබඳව මැනීමක් මානයක් ඇති කරගන්නවා. ඊළඟට සඳහන් කරනවා හරියටම සිල්වත් අයට මේක එන්නේ නැහැ කියලා. එහෙම නැත්නම් අපි ඔක්කොම දිහා පිළිබඳව වැරදි අදහසක් එනවනේ. මේ ලෝකෙ ඉන්නේ නිර්මලම සීලවන්තයන්ට මම සිල්වත් කියන මානය කවදාවත් ඇති වෙන්නේ නැහැ. මම දන්නේ නැහැනේ අනික් අය කවුද කියලා. ඒ අය මට වඩා උසස් වෙන්න පුළුවන්. ඒ නිසා ඒගොල්ලෝ ගාව සිල් ඇතත් නැතත් මං ඒගොල්ලෝ ගාව සිල් නැහැ කියලා කවදාවත් හිතන්නේ නැහැ. මේ උසස් සීලවන්තයාගේ තරමයි ඒ සඳහන් කරන්නේ. ඒ නිසා තමන්ට වඩා වැඩිමල් නම් ඕනෑම කෙනෙක් ගාව දන ගහනවා. මට එයාගේ සිල් තිබුණත් නැතත් මට කමක් නැහැ. මං දන්නේත් නැහැ. ඇඟෙන් පේන්නේත් නැහැ. ඇඳුමින් පේන්නේත් නැහැ. ඒක චෛතසික මේ වෙච්ච දෙයක්. ඒ නිසා මම නිහතමානීව දන ගහලා වඳින්න පුරුදු වෙනවා. ඒ නිසා උසස් සීලවන්තයාගේ හැටි එහෙමයි. සසර අනිත්‍යයි කියලා නොදන්න නිසා තමයි මෙන්න මේ වාගේ මැනීමෝල් ඇති වෙන්නේ. සසර අනිත්‍යයි. අද මම සිල්වත් කියලා හිතන කෙනා සමහරලාට හිතන්නේ නැති වෙයි මට දවසක පල්ලෙහැටම වැටෙන්න වෙයි කියලා. මොකද මම එදා දුස්සීලයි කියලා හිතපු අය මට වඩා ඉහළට යයි. ඒගොල්ලෝ සමහරලාට නිරයෙන් මිදිලා සුගතියට යයි. මම සුගතිගාමීව වෙනවා කියලා හිතපු මට නිරයට යන්න වෙයි කියලා කවදාවත් හිතුවේ නැති වෙයි. නමුත් මේ සංසාරේ තරම්ම භයානකයි. තරම්ම අනිත්‍යයි. අපි උදාහරණයක් මෙහෙම සඳහන් කළොත් අඟුලිමාල මහරහතන් වහන්සේ කාලයක් අති දරුණු භයානක මිනිමරුවේ මහ හොරෙක්. අපි කියමු මේ වාගේ ධර්මශාලාවක එකතු වෙලා සාකච්ඡා කරන, සිල් ගන්න, භාවනා කරන පිරිස මේ ශාලාවේ ඉඳගෙනම කතා කරන්න ඇති මහ අපරාධකාරයෙක් ඉන්නවලු අඟුලිමාල කියලා. දරුණු හොරෙක් ඉන්නවලු අඟුලිමාල කියලා. මිනිස්සු මෙච්චර දවසට මරනවලු. මේ ද්වේෂ සහගත සිතින් කතා කරන්න පුළුවන්. හැබැයි දවසක උන්වහන්සේ ශාසනයට ඇවිල්ලා රහත් වෙලා මේ ධර්මශාලාවට එනකොට එදා උන්වහන්සේ විවේචනය කරපු අය තවමත් අනුන් විවේචනය කරන තැනමයි. නමුත් ඒ දරුණු මිනිමරුවා අද සෞඛලිස් නසාපු මහරහතන් වහන්සේ නම. ඒ කියන්නේ එදා මම පෞකාරයෝ කියලා හිතපු අය අද මට වඩා දන්නේම නැතුව ඉහෙලට ආවා. අන්න ඒ නිසා අපිට වරදින්න පුළුවන්. ඒ නිසා කාටවත් කවුරුවත් පහත් තැන තියන්න එපා. මේ මානින් සඳහන් කළ එකයි කවුරුවත් පහත් තැන තියන්න එපා. තමන් පිළිබඳව උසස් හැඟීමක් ඇති කරගන්න එපා. හැමෝම දිහා සමානව සමව බලන්න පුරුදු වෙන්න ඕනේ. හැබෑ සිල්වන්තයන්ගේ හැටි එහෙමයි. හැබෑම සීලය හඳුනාගත්තේ නැති කෙනාට අර එහෙම හිතෙන්න පුළුවන්. ඒ නිසායි මෙතන සඳහන් කරන්නේ එහෙම හිතෙනවා නම් සංසාරේ අනිත්‍ය බව දන්නේ නැති නිසාද කොහෙද කියලා. ඊළඟට පින්නතුනි ඒ කාරණාවෙන් මේ මානය සහ මදය කියන කරුණ දුරු කරන්න කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා මේ වෙලාවේ මේ වැඩේ යෙදিলা හිටියා කියලා අපි හිත උසස් නැත්නම් මේ වෙලාවේ මේ ගුණේ සම්පූර්ණ කර කර හිටියා කියලා මේ හිත උසස් වෙන්නේ නැහැ. මනාවේ හිත පාලනය කරලා නැත්නම් සංසිඳුන හිත තමයි හැම වෙලාවෙම උසස් වෙන්නේ කියන එකයි මේ සඳහන් කරන්නේ. ඒ නිසා මෙතන සඳහන් කරනවා සමානව හැමෝම දිහා බලන්න කියන කරුණ. ඊළඟට අපි වෙනතුනි මේ ලෝකේ හිතන දේවල් ලේසියෙන් සම්පූර්ණ වෙන්නේ නැහැ. බොහෝ වෙලාවට නොහිතපු දෙයක්ම ජීවිතයට එළඹෙනවා. හිතාපු දේවල් සම්පූර්ණ කරන්න හරි අමාරු වෙනවා. ඒ නිසා සඳහන් කරනවා හිතන දේවල් අපි හිතාගෙන ඉන්න විදිහටම කරන්න වෙන්නේ නැති වෙන්න පුළුවන්. අපි හිතාගෙන ඉන්න විදිහට මේ දේවල් කරන්න වෙන්නේ නැති වෙන්න පුළුවන් කියලා. ඊළඟට අපි හිතන දේවල් නෙමේ අපි අනාගතේ කරන්නේ.
මෙහෙම කරනවා කියලා හිතාගෙන හිටියට අනාගතේ කරන්න වෙන්නේ ඒක නෙමෙයි හත්පසෙම විරුද්ධ වෙච්ච දෙයක් කරන්න වෙන්න පුළුවන්. අන්න ඒ නිසා තම සීලය ගැන භාවනාව ගැන සමාධිය ගැන මානයක් ඇති වුණොත් ඒක ඊටා පහත් තත්වයක් හැටියට සැලකන්නේ. මානයක් ඇති වුණොත් ඊටාම පහත් තත්වයක්. කලකදී අපි මෙතන සඳහන් කරන්නේ අනාගතේ කරනවා කියලා හිතාගෙන හිටපු දේවල් නෙමෙයි කරන්න වෙන්නේ කියලා. අනාගතේ මෙන්න මේ තැනට යයි මේ විදිහට වෙයි කියලා අපි බලාපොරොත්තු වෙච්ච බොහෝ දෙනා එතනින් මිදලා ඊටාම පල්ලෙහා තත්වයට වැටිලා ඉන්නවා. අපි අහලක් තියෙනවා දකින්නවා. අතීතයේ ඉඳලම ලෝකේ ස්වභාවය ඒකයි. ඒ නිසා බලාපොරොත්තු වෙච්ච දේ නෙමෙයි වෙන්නේ. ඒ නිසා මානයක් ඇති කරගන්න එපා කියලා සඳහන් කරනවා. ඒ නිසාම සඳහන් කරනවා සමාධි මේ පරිබන්ධතා කියන ධර්මතාවලට විතිකිච්ඡාව, මදය, මානය විශේෂයෙන් දේශනා කරලා තියෙනවා නැති කරගන්න කියලා. මේ විස්තරය ඉතා දීර්ඝව සඳහන් කරලා තියෙන්නේ අටුවාවෙත් නෙමෙයි ටීකාවේ. මේක මෙතරම් ගැඹුරට පැහැදිලි කරන්නේ ටීකාවේදී. කොයි තරම් මේ විතිකිච්ඡාව මේ සමාධියට බලපානවද කියන කරුණ. අන්න ඒ නිසා සඳහන් කරනවා මේ පංච නීවරණ හා මදය මානය කියන ධර්මතා විශේෂයෙන් මහන්සියලා ඉවත් කරගන්න කියලා. මේ පංච නීවරණ ඉවත් කරගන්න විශේෂ මහන්සියක් දරන්න. මදය මානය කියන දෙක ඉවත් කරන්න සුවිශේෂී මහන්සියක් දරලා ඒක ඉවත් කරන්න කියලා දේශනා කරලා තියෙනවා. එහෙම නැත්නම් උදාහරණයක් සඳහන් කරනවා මෙන්න මේ විදිහට. රටේ රජුරු නිතරම යන්නේ විනෝද වෙන්නත් විවේක ගන්නත් උයනට. රජුරුවන්ගේ උයන රාජ උද්‍යානයේ අති අලංකාරයි. හැබැයි මේ උයනට රජුරු යනකොට උයන පිරිසිදු කරලා නැත්නම් රජුරු යන්නේ විවේක ගන්නනේ. එතකොට අපිට හොඳට විවේකී සුවයක් දැනෙන්නේ පිරිසිදු තැනක. අපි මේක මෙහෙම කතා නොකර මීට කලින් දේශනාවක සාකච්ඡා කළා. අපේ ගෙදර හොඳට මිදුල ඇමදලා තිබුණාම දැක්ක ගමන් හිත කොච්චර නිමෙනවද? ගේ ඇතුළ හොඳට අස්පස් කරලා තිබුණාම කොච්චර නිමෙනවද? මම පොතපත කියවන තැන ඒ මේසෙ උඩ පොත්පත් තියලා තියෙන හැටි ඒ පිළිවෙල දැක්කම කොයිතරම් නිමෙනවද? නමුත් හැම තැනම ඇදලා දාලා එහෙන් මෙහෙන් උඩින් යටින් පැනගෙන ගිහිල්ලා ඒ වැඩේ කරන්න ගියොත් එතන හැම වෙලාවෙම විසිරෙනවා. පිළිවෙලට තිබ්බොත් තමයි අපිට හරියට එතන ප්‍රිය වෙන්නේ. අපි කැමති එහෙම පිළිවෙල තියෙන තැන් වලට යන්න. අන්න ඒ වාගේ රජ්ජුරුවත් උයනට එනකොට උයන අපවිත්‍ර නම් රජ්ජුරුව වැඩි වෙලා උයන ඉන්නේ නැහැ. ටික වෙලාවක් කරකිලා බලලා රජ්ජුරුව යනවා. හැබැයි උයන හොඳටම පිරිසිදු කරලා තියෙනවා නම් රජ්ජුරුව උයනේ දවසම නවතිනවා. දවසම උයනේ නැවතිලා ඉන්නවා. අන්න ඒ කාරණාව මෙතන උදාහරණයකින් සඳහන් කරන්නේ ඒකයි උදාහරණය. රජ්ජුරුව උයනට එනවා අපිරිසිදු නම් ඉන්නේ නැහැ. පිරිසිදු නම් දවසම උයනේ ඉන්නවා. එනිසා තවත් කියනවා පිරිසිදු බඹර වදයකට පිවිසුණු බඹරා. ඒ බඹර වදේ නවතිනවා. හැබැයි බඹර වදේ අපිරිසිදු නම් ඒ කටි වහාම ඉවත් වෙනවා. දැන් ඔය මී වදවල එහෙම කාලයකට පණුව හැදෙනවා. මැස්සෝ ඉන්නකොටම පණුව හැදෙන්න පටන් ගන්නවා. බඹර වදවලත් එහෙමයි. ඒ කාලෙට මැස්සෝ වහාම එකෙන් ඉවත් වෙලා යනවා. මම මේක බොහොම අමාරුවෙන් ගොඩනගාගත්ත වදියේ කියලා ඉන්නේ නෑ. අපිරිසිදු වෙච්ච ගමන් යනවා. අන්න ඒ වගේ අපිරිසිදු නම් බඹර වදියේ බඹරවත් ඉන්නේ නෑ කියලා සඳහන් කරනවා. එහෙමනම් ඒ කාරණාව මොකද්ද මෙතන කියන්න හදන්නේ? මේ බඹරගේ කතාව මේ විදිහට පැහැදිලි කරලා තියෙනවා. සෝ අවිසෝදිතං ආසයන් පවිට්ට බමරෝ විය අවිසුද්ධං උද්‍යානං තුයිහානං පවිට රාජා විය කිප්පමේව නික්කමති. කියලා මේ රජුගේ කතාවත් බමරගේ කතාවත් දෙකම සඳහන් කරනවා. බමරා ඉන්නෙත් නෑ අපිරිසිදු වදේ, රජුරෝ ඉන්නෙත් නෑ අපිරිසිදු උයනේ. හොඳටම උයන පිරිසිදුව තියනවා දැක්කොත් රජුරෝ දවසේ මෙහෙ ඉන්නවා. අන්න ඒ වගේ තමයි මේ සමාධි පරිබන්ධතා ධර්මතා, පරිබන්ධත ධර්මතා. සමාධිය හිත ඇතුලේ බැඳලා තියාගන්න නම් හිත පිරිසිදු කරලා තියෙන්න ඕනේ. ඒකයි එන්නේ යන්නේ ඒකයි. නවතින්න ලැබුම් ගන්න හිතේ පිරිසිදු බව නැහැ. එතකොට හිතේ කවුද ඉන්නේ? හිත ඇතුලේ තාම නීවරණ පිරීලා. අපිරිසිදුයි
සමාධිය ඉන්නේ නැහැ යනවා. එහෙනම් දැන් අපි සඳහන් කළා සමාධිය එනවා යනවා. දැන් එතකොට සමාධිය ආවා. දැන් මට ඕනේ සමාධිය නවත්ත ගන්න නම් මොනවද කරන්න තියෙන්නේ? නීවරණයන් ප්‍රහිණය කරලා තියෙන්න ඕනේ. එතකොට හිත හරි ලස්සනයි. සමාධිය ඇවිල්ලා නවතිනවා. දවසක් වුණත් තියාගන්න පුළුවන්කම තියෙනවා. සඳහන් කරනවා අන්න ඒ වගේ මේ සමාධි පරිබන්ධතා හොඳටම පිරිසිදු කරගත් කෙනා දවල් දවසම සමාපatti සෝයෙන් ඉන්නවා, රාත්‍රියේ පුරාවටත් සමාපatti සෝයෙන්ම ඉන්නවා කියලා සඳහන් කරලා තිනවා. දවල් ඉරෑයි දෙකේම සමාධිය යගාව තියෙනවා. ඊළඟට සඳහන් කරනවා එහෙම නැත්තම් සමාධියේ එනවා යනවා වැඩි වෙලාවක් රැකගන්න කොහොමවත් බෑ. වෑයම් කරනවා අදනම් තියාගන්නවා කියලා, නමුත් තියාගන්න බෑ. මොකද දන්නේ නෑ මෙයා. ඇයි මෙයා තියාගන්න බැරි කියලා. ඒ නිසා මනාව දැනගෙන තියෙන්න ඕනේ. හිත නීවරණයෙන් පිරිසිදු කරන්න ඕනේ කියලා. ඒ කාරණාව සඳහන් කරනවා චිරට්ටිති සම්පාදනය කියලා සඳහන් කරන්නේ අන්න ඒකයි කියලා. චිරට්ටිති සම්පාදනය. ඒ කියන්නේ පිරිසිදු බව සම්පාදනය කරලා පිරිසිදු බව තිබ්බොත් තමයි චිරට්ටිති සම්පාදනය කියලා කියන්නේ බොහෝ කාලයක් නවත්ත ගන්න පුළුවන් වෙනවා. නිමිත්ත වඩන්නේ කොහොමද කියන කාරණාව ඊළඟට කියලා තියෙනවා. මේ නිමිත්ත පහළ වෙන්නේ එක එක්කෙනාට එක එක විදිහට. අපි මීට කලින් නම් සාකච්ඡා කළා මුතු කැට වගේ, තරු කැට වගේ, මණික් ගල් වගේ එක එක විදිහට පහළ වෙනවා කියලා. සමහර කෙනෙකුට මේ ඉදිකටු තුඩක් වගේ තාම චූටි පහළ වෙනකොට ඉදිකටු තුඩක් වගේ සමහර කෙනෙකුට තරු කැටයක් වගේ පේන්නත් පුළුවන්. එහෙම වෙන්නේ ඇයි කියලාත් අපි සාකච්ඡා කළා. නානත් කායා නානත් සංඥා. මේ සංඥා නානත්වේ නිසා එක එක්කෙනාට නිමිත්ත පේන හැටි වෙනස් වෙනවා කියලා. ඊළඟට ඒකට උදාහරණයක් තියෙනවා මෙන්න මේ විදිහට. මේ මැටි භාජනයක් හදන පුද්ගලෙක් මැටි භාජන හදන කෙනා පදම් කරලා තියෙන මැටි ගොඩෙන් මැටි ගුලියක් කඩලා ගන්නවා. දැන් මේ මැටි ගුලිය අතේ තියාගෙන එයා කොහොමවත් හිතන්නේ නැහැ මං හදන්නේ මෙහෙම භාජනයක්. භාජනේ හිතනවා හදන්නේ මුට්ටියක්ද වළඳක්ද කියලා. නමුත් ඒක කොහොමද කියලා එයා එකපාරම හරියට තීරණය කරන්නේ නැහැ. දැන් මැටි ගුලිය ඊළඟට මෙයා සකපෝරුවේ තියෙනවනේ. තියලා දැන් සකපෝරුව කරකවන ගමන් අතින් අතගගා තමයි මේ හැඩේ ගන්නෙ. එතකොට මේ හැඩේ එන්නේ සකපෝරුව කැරකෙන හැටියටයි හැඩේ එන්නේ. කැරකෙන වේගය, සකපෝරුව පැද්දෙන හැටි මේ විදිහට තමයි භාජනේ හැඩේ එන්නේ. අන්න ඒ නිසා මුලින්ම තීරණය කරගන්න බෑ හරියටම මෙන්න මේ විදිහේ හැඩයෙන් යුක්ත එකක් හදන්න කියලා මුලින් හිතන්න බෑ. ඒ කාරණාව සඳහන් කරනවා සකපෝරුව භ්‍රමණයේ වෙද්දී ඒ වෙලාවෙත් වෙලාවෙන් වෙලාවට තමයි මේ හැඩේ වෙනස් වෙන්න පටන් ගන්න. එහෙම වෙනස් වෙවි වඩන්න එපා කියලා සඳහන් කරනවා සමාධිය. සකපෝරුවේ මේ භාජනය හදනකොට භ්‍රමණයේ වෙන හැටියට වෙනස් වෙවි තමයි භාජනය හැදෙන්නේ. හැබැයි සමාධිය ලබන්නේ එහෙම බෑ. වෙනස් වෙවි වඩනවා කියලා කියන්නේ විසිරි යනවා. එතකොට සමාධිය එන්නෙම නෑ. එතකොට සමාධිය වෙන්නේ ඈතින් ඈතට යනවා. එහෙනම් මේ සකපෝරුවේ වළඳ හදනවා වගේ හිත වඩන්න එපා කියලා දේශනා කරලා තියෙනවා. හරියටනම් ගොවියෙක් හාන්න කලින් කුඹුර හාන්න යන ගොවියා හාන්න කලින් නීර සකස් කරනවා. හාන ප්‍රමාණයට එයා සීමාවක් දා ගන්නවා. මේ ප්‍රමාණය විතරයි මම හාන්නේ. එහෙනම් සීමාව ලකුණු කර ගන්නවා. මෙන්න මේ ප්‍රමාණය හානවා. නීර කඩන්නේ නැහැ. ඒ නිසා සඳහන් කරනවා නීර කවදාවත් කඩන්නේ නැතුව එයා හාන්න උත්සාහ කරනවා. නීර සකස් කරලා තියෙනවා. ප්‍රමාණය ලකුණු කරලා තියෙනවා. මේ නීර කවදාවත් කඩන්නේ නැහැ. එහෙම හානකොට එයාට ලොකු හික්මීමක් තියෙනවා. කොහොම හික්මීමක්ද? නියරවල් හදලානේ තියෙන්නේ. හාන සීමාව තියෙනවා, නියරවල් හදලා තියෙනවා. අපි දකිනවා සමහර අය හාන්න ගියහම නියරෙන් භාගයක්ම හැවිලා යනවා. කැඩිලා යනවා, කැපිලා යනවා. නමුත් දක්ෂයා එහෙම නෑ. නියර කඩන්නේ නෑ. නියර හදලා තියෙන හින්දා නියර කොහොමවත් කඩන්නේ නෑ. සීමාව තියෙනවා, හොඳට එයා හානවා. ඒ නිසා මට පහළ වුණු නිමිත්ත අඟලක්ද, දෙකක්ද, තුනක්ද හරියටම දැනගෙන
වඩන්න කියලා කියනවා. දැන් අර හාන්ඩ හරියටම දන්නවනේ. මෙතන නියර. ඉතින් මේ නගුල මෙතනින් හැරෙව්වොත් නියර කැඩෙන්නේ නැහැ. හැබැයි නගුල මේ විදිහට හැරෙව්වොත් නියරෙන් කැල්ලක් ගැලවෙනවා. එයා හොඳට ඒක දන්නවා. අන්න ඒ නිසා මෙයාට දැනගන්න කියලා කියනවා මේ දක්ෂ ගොවියා වගේ මගේ නිමිත්ත අද මම වඩන්නේ අඟලක්ද දෙකක්ද තුනක්ද. ඒ කියන්නේ ඒකයි සඳහන් කරේ මුලින් පහළ වෙනවා සමහරලාට ඉදිකට තුඩක් වගේ. අද දැක්කේ එච්චරයි. මෙයා අනිත් දවසේ තීරණය කරනවා මං කොහොම හරි අද අඟලක ප්‍රමාණය බලනවමයි. අඟල් දෙකක ප්‍රමාණය තුනක ප්‍රමාණය වඩනවමයි කියලා තීරණය කරනවා. ඒ නිසා තමන් ගාව තීරණයක් තියෙන්න ඕනේ කොයි සීමාවෙද ඒක වෙන්නේ කියලා. ඒ නිසා සඳහන් කරනවා මෙන්න මේ විදිහට මුලින්ම ඒකංගුල, ද්වංගුල, තිවංගුල, චතුරංගුල ආදී මාත්‍රයක් මිනිසින් පිරිසිඳලා මේ නිමිත්ත වර්ධනය කරන්න ඕනේ කියලා. මේ අඟලක් දෙකක් තුනක් හතරක් මිනිසින් දැනගන්න ඕනේ මං අද මෙච්චරක් වඩනවා. එහෙම දැනගෙන මිනිසින් පිරිසිඳගෙන මේක වර්ධනය කරන්න කියලා සඳහන් කරනවා. මොකද නිමිත්ත මුලින් එන්නේ අර සඳහන් කළා වගේ ඉදිකට තුඩක් එහෙම නැත්නම් තරු කැටයක් වගේ හරි දීප්තිමත්. හැබැයි ඊටාම චූටි. ඊළඟට සඳහන් කරනවා එහෙම වඩන නිමිත්ත කොයි තරම් ප්‍රමාණයට වඩන්න පුළුවන්ද වඩන්න ඕනද කියලා. එතකොට මේ නිමිත්තත් එක්ක බලනකොට ඒ මොන තරම් අසිරියක් ඇද්ද ඒ තුල. නමුත් ඒක ඇලෙන්නේ නැහැ. ඒ නිසා සඳහන් කරනවා කොතරම්ද වියතක් ප්‍රියණක් සඳහන් කරනවා. ඊළඟට මෙතන උදාහරණයක් අරගෙන තියෙන්නේ. දැන් මේ විහාරස්ථානයක වඩන ස්වභාවී උදාහරණයක්. ඒ නිසා සඳහන් කරලා තියෙනවා පිරිවණේ කෙරවලට. ඒ කියන්නේ මේ ගැවසෙන කෙරවලට අද මම වඩනවා. ඊළඟට සඳහන් කරනවා විහාර සීමාවට. විහාරස්ථානයේ සම්බන්ධ හතරමායි මේ සීමාවට අද මම වඩනවා කියලා තීරණය කරනවා. එහෙම නැත්නම් තම ගමට, නියං ගමට අද මම ගම දක්වා මේ පතුරුවල හරිනවා. නියම් ගමට නියම් ගම දක්වා ජනපදයේ දක්වා මම මේක පතුරුවල හරිනවා. ඊළඟට සඳහන් කරනවා රට දක්වා සීමාව පතුරුවල හරිනවා. මගේ රට පුරාම මේක පතුරවනවා අද මම මේ නිමිත්ත. ඊළඟට සඳහන් කරනවා අඩුම ගානේ සක්වලකටවත් වඩන්ඩ පුරුදු කරන්න කියලා. එතකොට ගමට රටට නෙමෙයි සක්වලටම වඩන්න පුරුදු කරන්න කියනවා. සක්වල පුරා නිමිත්ත පතුරවන්න පුළුවන්කම ඇති කරගන්න කියලා කියනවා. එතකොට සක්වලක් පුරා මේ නිමිත්ත පතුරවනකොට අපිට සක්වලම දකින්න පුළුවන් වෙනවා. එහෙමනම් මේ දේශනාවල් කරලා තියෙන්නේ එහෙම වඩාපු කෙනෙක්ද මේ දේශනාවල් කරලා තියෙන්නේ? මොන සක්වලක්ද නේද? අනන්ත සක්වල අප්‍රමාණව දැකපු මහාවීරයෙක් තමයි මේ විදිහට මේ දේශනාව කරන්නේ. මෙහෙම කළොත් මෙහෙම වෙනවා කියලා. ඒකනේ භාග්‍යතුන් වහන්සේ හැමතැනම දේශනා කරන්නේ. මම මේ කරුණ සඳහන් කරන්නේ කිසිම දෙවියෙක් කිසිම බ්‍රහ්මයෙක් කියපු නිසා නෙමෙයි. මගේ දෑසින් දැකලා, මගේ ප්‍රඥාවෙන් දැකලා මම මේවා දේශනා කරන්නේ. එහෙනම් අපිට දේශනා කරනවා යටත් පිරිසෙන් සක්වලක් දක්වාවත් මේක විසිරුවලා පතුරුවලා වඩන්න පුරුදු කරන්න කියලා. එතෙන්ට ආවොත් කොහොම අසිරියක් තියෙයිද? එහෙනම් මේ කරුණ හිතන්න ගත්තහම භාවනාවට තියෙන උනන්දුව පුණ්‍යවන්තයාට වැඩි වෙන්න පටන් ගන්නවා. මටත් පුළුවන් වුණොත් සක්වල දක්වා මේක විසිරුවලා හරින්න කියලා. හැබැයි එතෙන්ට යන්න අර මුලින් සඳහන් කරපු වෙලාවේ දැක්ක සමාධියෙන් දැකපු ඒ රූපවල, ඒ ලස්සන දර්ශනවල ජීවිතේ කවදාවත් දැකලා නැති වර්ණ දකින්න හම්බ වෙන්නේ. මේ ජීවිතේ කිසිම කෙනෙකුට ඒ වර්ණ දකින්න නැහැ. සමාධිය ලබන පුද්ගලයා විතරක් දකින වර්ණ. ආන් ඒ තැන්වල ඇලෙන්නේ නවතින්නේ නැතුව තමන්ගේ ගමනම යන්න ඕනේ. අපි අර අහලා තියෙනවා බෝසතාණන් වහන්සේ ඒ ආත්මයක තමන්ට හිමි රාජ්‍ය හොයාගෙන යනකොට පාර දිගේ යක්ෂණියෝ හම්බ වෙච්ච හැටි. ලස්සනට ඇඳලා, ලස්සන රූප, පළතුරු දන්සල්, සුවඳ දන්සල්, සුවඳ කෑම. ඉතින් මේ උන්වහන්සේත් එක ගියපු සියලු දෙනාම එපා කියද්දී ඇලුනා. මොකද උන්වහන්සේ ඇලුනේ නැහැ. අවශ්‍ය තැනටම
අවශ්‍ය තැනටම අපූර්වට ගියා. එහෙනම් ඒ වගේ මේ අතර මග දකින්න ලස්සන ලස්සන දේවල් වල ඇලෙන්නේ නැතුව මේ ගමන දිගටම අරන් ගියපු කෙනාටයි මෙතෙන්ට එන්න පුළුවන් වෙන්නේ කියලා අපි උදාහරණයක් හැටියට ඒ කාරණාවත් මතක තියාගමු. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා මේ සක්වල දක්වාවත් වඩන්න කියලායි සඳහන් කරලා තිබුණේ. මෙන්න මේ නිමිත්ත ඇතුළෙත් මේ ඔක්කොම පේනවා කියලා සඳහන් කරනවා. මේ නිමිත්ත ඇතුළෙන් මේ ඔක්කොම පේනවා. දැන් මේ සක්වල දක්වා වඩන්න කියලා කිව්වෙ මොකද්ද එතකොට? මේ නිමිත්ත ඇතුළෙන් සක්වලම පේනවා. ඒකයි මේ කියන්නේ. නිමිත්ත ඇතුළෙන් සක්වලම පේනවා. ඒ කියන්නේ එහෙනම් දිව්‍ය ලෝක බලන්නත් පුළුවන්. බ්‍රහ්ම ලෝක බලන්නත් පුළුවන්. අපාය බලන්නත් පුළුවන්. එහෙම වුණත් නම් පවට තියෙන බය මේ වඩන කෙනා නම් පවට කොහොමවත් බය පවට ඊටාම බය කෙනෙක්. මොකද දැන් එයා සියල්ල දැනගෙන මේ භාවනාවට අවතීර්ණ වෙලා තියෙන්නේ. නමුත් පවට බය නැති අය ඔහේ මනුෂ්‍ය ජීවිතය ගෙවලා දානවා. අපි ඒක උදාහරණයකින් කතා කළා. මේ ලෙඩෙක් දිහා බලලා දුක් වෙන්න එපා. මේ සීලාදී ගුණධර්ම රැස් කරන්නේ නැතුව සසරට බය නැතුව නිකන් දවස ගෙවලා දාන ස්ත්‍රී පුරුෂයන් දිහා බලලා දුක් වෙන්න කියලා. එහෙනම් මෙන්න නිරේ මේ තරම් දුක් සහිතයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒක මම භාග්‍යතුන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාව දැන් උපරිමයි. එදා දේශනාවෙන් ඇහුවා විතරයි මම අද භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු දේ මම මේ සමාධිය තුළින් දකිනවා. සක්වලම සමාධියෙන් දකිනවා කියලා සඳහන් කළේ ඒකයි. ඊළඟට සඳහන් කරනවා ඒ රැකගන්න ස්ථාවර නොසෙල් වෙන මනසක් උවමනා වෙනවා කියලා. ඒක රැකගන්න නම් ස්ථාවර වෙච්ච නොසෙල් වෙන මනසක් අවශ්‍යයි. හෙල්ලෙන්නේ නැති මනසක් අවශ්‍යයි කියලා සඳහන් කරලා තියෙනවා. ඉන්පසුව තමයි ධානයේ ප්‍රගුණ කරන්නේ කියලා සඳහන් කළා. ඊට වඩාත් වැඩියෙන්ම වඩන්න කියලා කියනවා. අඩුම ගානේ සක්වලක්වත් වඩන්න කියලා කියනවා. අපි දකින්න අර පුංචිම ප්‍රමාණයට වඩා වඩන්න කියලා කියනවා. සක්වලට වැඩියෙන් වඩන්න පුරුදු කරන්න කියලා කියනවා. අඩුම ගානේ සක්වල දක්වාවත් වඩන්න කියලා සඳහන් කරලා තියෙනවා.